මෙරට ජනගහනයෙන් 40%-45% අතර පිරිසක් ඔස්ටියෝපොරොසිස් රෝගයට ගොදුරු වී සිටිති. ඔස්ටියෝපොරොසිස් යනු අස්ථි දිරායාමේ රෝගයයි. අදට යෙදී ඇති ලෝක ඔස්ටියෝපොරොසිස් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වේ. සාමාන්‍යයෙන් මීට ගොදුරු වන්නේ වයස අවුරුදු 45 ඉක්ම වූ පිරිස් වෙති. වයස අවුරුදු 30දී අස්ථිවල වර්ධනය සම්පූර්ණ වේ. සිරුරේ බර දරා සිටීම එය ඍජුව තබා ගැනීමට ආධාර වීම හා ශරීරයේ පටක දරා සිටින්නේ අස්ථි මගිනි. දිරා යන අස්ථිවලට වැඩිපුර ජලය උරා ගැනේ. ඒවා පහසුවෙන්ම බිඳී යා හැකිය. අස්ථිවල හා කොඳුවැට පෙළේ වේදනාව මෙහි රෝග ලක්ෂණ වේ. මේ රෝගය හුඟක් වෙලාවට ආසියාතික රටවල්වල බහුල වශයෙන් පවතිනවා. මේදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ අස්ථීන්වල ඝනත්වය අඩුවීමයි. මේ තමයි සාමාන්‍යයෙන් තිබිය යුතු අස්ථියක්. ඉතාමත්ම ශක්තිමත් විදියට හරස් සහ සිරස් ආකාරයේ බැඳිවලින් බැඳිලා තියෙනවා. සංසන්දනාත්මක බැලුවොත් එහෙම ඔස්ටියෝපොරොටික් බෝන් කියලා අපි ඔස්ටියෝපොරොසිස් ආදීච ස්පයින් එකක් ගත්තොත් කොඳුරට පෙළක් ගත්තොත් ඒ අස්ථියක තිබෙන ව්‍යුහය මේ ඔබට පේනවා කොයිතරම් දුරට මේ අස්ථිවල තියෙන සිරස් මේවා කොයිතරම් සිහින් වෙලා තියෙනවද, ඒ වගේම තිරස් මේවා කොයිතරම් කැඩී බිඳී ගිහින් තියෙනවද. ලොව පුරා කාන්තාවෝ 21 කෝටියක් පමණ මෙම රෝගයෙන් පීඩා විඳිති. රෝගය නිසා කොඳුරට පෙළිය වක කැසීම, කොන්දේ කල්පවත්නා වේදනාව මෙන්ම ඍජුකාය විලාසයේ වෙනස්කම්ද ඇතිවේ. අස්ථි දුර්වල වීම නිසා සුළු වැටීමකදී පවා ඒවා බිඳී යා හැකිය. දිගු කාලීනව භාවිත කරන ඇතැම් ඖෂධ මෙන්ම මද්‍යසාර හා දුම්පානය නිසාද මේ රෝගී තත්ත්වයන් ඇතිවේ. උකුල් ඇටය, කොඳු ඇටය, මැණික් කටුව සහ ඉදිරි බාහුවේ අස්ථිය බොහෝ විට බිඳියයි. ලොව පුරා උකුල් ඇටය බිඳී යාම් 16 ලක්ෂයක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ එවැනි අවස්ථා සංඛ්‍යාව 2700කි. ව්‍යායාම කිරීම, ආහාර පාලනය, අස්ථිවල වර්ධනය සහ අස්ථි ශක්තිමත් කරන කැල්සියම් හා විටමින් D ආහාරයට ගැනීමෙන් ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වය පාලනය කරගත හැකි. හිරි වලින් සාදාගත් ආහාර, හාල් මැස්ස, කුඩා මාළු, ඒ වගේම පුතු සහිත ඉස්සෝ එවැනි දේ ආහාරයට ගැනීමෙන් වැඩිපුර ප්‍රමාණයක් කැල්සියම් සහ විශේෂයෙන්ම ෆොස්ෆරස් කියන ඛනිජ ලවණය ශරීරගත කරගත හැකි. ඒ නිසා වයසට ගිහිල්ලා නොඑක් නොඑක් කිරි වර්ග පාවිච්චි කරනවට වඩා කුඩා කාලයේ සිටම සමතුලිත ආහාර වේලක් ලබා ගැනීමෙන් ඔස්ටියෝපොරොසිස් තත්ත්වෙන් වළකින්න පුළුවන්.